මෝහක්හයෝ නි්පාන සමන්තා චක්කවාලේ සුවත්‍රා ගච්චන්තු දේවතා සද්දම්මන් මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං දම්මත් සබන කාලු අයං බදන්තා දම්මත් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා නමු තස්ස භගවතුූ වරහතුූ, සම්මා සබුද්දස්ස නමු තස්ස භගවතූ, වරහතුූ සම්මා සබුද්දස්ස නමු තස්ස භගවතුූ වරහතුූ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ අපට අවබෝධය කරා යන්නට ැනව ලෝකයෙන් විිඳීම පිණිස ිදිය යුතු ලෝකයේ පැහැදිලිකර ධර්මී පෙන්න නවා ලෝකෝත්ත රත්වය පිණිස ලෝකයේ ස්වභාවේ වටහ ගන්න වනං සියලු සත්‍යයන් ප්‍රත්තයෙන් පවතින්නේ කියන ලෝකය වනාහි සිද්ධ වන සංසිද්ධිය තේරුම්ගන්න කියලා. නාමරූප ධර්මයන් මත අබිනන්දනය වීම ලෝක දෙකක් හැටියට තේරුම්ගන්න කියනවා එතකොට එක දැනගත්තොත් තමයි ඒ ඒ ෝකෙන් එහාටයන්න පුළුවන් සුකදුක උපේක්ෂා කියන ත්‍රිවිධ වේදනාව ලෝක තුනක් හැටියට දැනගන්න කියනු ඒකෙන් අයින් වෙන්න කියනු අබලිංකාරහාර පස්සාහාර මනු සංචේතනාහර විඤ්ඥානාහාර කියන ආහාරහතර මත යපෙන ක්‍රියාවලිය ලෝක හතරක් හැටියට වටහ ගන්න කියනවා. එට පස්සේ ඒකින් ගැලවෙන විදිහක් ගැන බලන්න කනවා. පංචුපාදානස්කන්ධය තමන්ගේ ලෝක පහක් හැටියට දකින්න කියනවා ඒ ි දෙෙන්නේ කොහොමද පාදාානය කරගන්න නැතුවවෙන්නේ කොහොමද පාධානයට අදාළ විදිහට සංස්කාරයන් මත පිහිට ඒවා මත ගිලා බැහැලයින්න නැතුව ඉඳීමෙන් මේ ලෝක පහෙන් නිදහස් වෙන්න පුළුවන් ද කල දකින්න කියනු. ආධ්‍යාත්මික ආයතන හය හයක් හැටියට වෙනවෙනම දැනගන්නක එකක් එකක් ගානී අධ්‍යාත්නික ආර්තනයන් පිළිබඳ පුද්ගලයා තුළ ඇතිවෙන පරිචය ලෝකයෙන් එහා පැත්තට යන්නු උදව් කරනවා කියනවා ඒවගේම ලෝකයනි විඤ්ඥානත් තිිති හත විදියට දකින්න කියන ලෝකය කියන එක බුදු දහම එකක විදිට තෝරණ විදි අපි කතාකරන් ලෝකෝත්තර දහමක් නෙ ලෝකේ කතාව මොකක්ද කියලා තේරුම්ගන්න කියනවා. අෂ්ට ලෝක ධරමය ලෝක අටක් විදිර දකින්න කියනවා. අෂ්ට ලෝක ධරමී කියන්නේම ඒවා මත දෝලනය වෙනවා කියන්නෙම දුක විදියට දකින්න කියනවා. පුද්ගලයා තුළ පවතින සත්හාවාස නමය ලෝක නමයක් විදිහයට දකින්න කියනවා ආයතන දය ලෝක දහයක් විදියට දකින්න කියනවා ආයතන දොළහා තවත් විටක බුදු දහම ලෝකයේ විදියට පෙන්න්න නවා අටලොස් ධාතු එකන චක්කුධාතු රූපධාතු චක්කු විඤ්ඥාන ධාතු සෝතධාතු සද්දධාතු සෝතවිඥ්ඥාන ධාතු වෙන මේ විදිහට ඒ ඒ අටලුස් ධාතුන් ලෝකයේ විදියට දකින්න කියෙන. ඔන්න ඔ විදිහයට බලනකොට ලෝකය කියල කියන්නේ ඔය විදියට බලාගෙන යනකොට ලෝකය කියලා කියන්නේ වෙනම කක්වත් නෙමෙයි. ලෝකය කියලා කියන්නේ ලෝකය කියලා කියන්නේ පින්වත්නී සවිඥ්ඥානික කලේබරයට මයි කියලා ඔය විදිහයට බලන්නකොට තේරෙනවා. දැමි පැහැදිලි කරපු හැම ත්වයක්ම සවිඤ්ඥානිික කලේබරය සම්බන්ධ පැහැදිලි කරපු තත්ත්වයක්.ඒවගේ මේ තත්ත්ය ඇතුළේ ලෝකයේ මවන්නේක් හෝ. ක බලපෑම් කරන්නෙක් නැති බව වෙනෙන වෙනවෙනම දැනගන්න කියනෝ වෙන වෙනම ය පුදගලයා ඒක ගැන දැනගන්න ඕන කියනවා එතකොට වෙනවෙනම දැනගන්න කොටයාට අනිත්‍ය වසයෙන්ම දුකක් වසේම අනාත්ම වසේම ලෝකයේ වැටහෙනකොට අනිත්‍ය දුක්ක අනාත්ම වලින් පිරිච්ච ෝකයක් ඇතුළේ රැඳී එක අනිත් දු කනාාත්ම මත පිහිටි ලෝකයක් ඇතුළ රැඳල ඉන්නක අනවශ්‍ය දෙයක් විදියට පේන්න පටන්ගන්නවා. එතකොට එක බලන විදිේ දැන් පංචස්කන්දය ගත්තොත් නිවාසී කියර ලක්ෂණයක් තියනවා නිවාසී කලකයන්නේ පංචස්කන්දේ ඇතුළට වසන්නෙකු නැත කියන එක. ඇතුළත වසන පුද්ගලෙක් නැත කියන එක. එතු ස්කන්දයන්ගේ ඇතුළත වසන්නෙකු නැත කියන අදහස ගත්තහමැ න්ධයේ ඇතුලාන්තය වසන්නෙක් නෑ කියලා දකින්න පුළුවන්නන් එවිදියට අපට ගන්ධ පුළුවන්නන් එබඳු දැක්මක් ඇතුළේ තමයි ස්කන්ධ උපාධානය ලෝක දට ෝකයේ පිළිව ලෝකය එකත් දෙකත් වනා කතර පහ කියන කොට පස්සෙෙනි තැනදී ලෝක පහක් ඇැටියට මි ලෝකය ලෝකය කිය සංස්කාර ලෝකය කිය අපි කතා කරන එක විස්තර කරන විදි. සංස්කාර ලෝකය කියන්නේ ඔය ටිකට සියල්ලු සත්‍යයන් ප්‍රත්්‍යයන්ගෙන් පවතිනවා කියන එක තමයි පලවෙනි ලෝක එක බිඳත් ඕෝන එක තමයි සංස්කාර ලෝක ලෝකය. නාමරූප ධර්මයන්ට සත්්‍යයෙක් පුද්ගලයක් කියල මුලාවම් පවතිනෝ. එක ලෝක දෙකක් විදියට දකින්න න නාමයේ කියන එක මත පිහිටාගෙනත් ලෝකයේ දිහා බලන ලෝකයේදෙස බලාගනත් වටිනාකමක් ඇතැයි කියලා හිතාගෙන නැවත නැවත නාම ධර්ම හදාගන්නවා. නාමරූප ධර්මයන් මත සක්කාය දෘෂ්ටීෙන් දෙත්කරගෙන නාමරූප ධර්මයන් මත මුලාවුුණු ස්ොභාවයකින් අපි පරිහරණය කරන්න මේ සංස්කාර ලෝකයට අපි හිරවෙලා ඉන්න නිසා හිරවෙලා ඉන්න නිසා එතුට ඒවායින් ගේ ඒ ලෝකයේ බිඳින්න නම් කොතනින් ඇල්ලුවත් බිඳින්න පුළුවන් දෙතවට තුන් බ්ලෝක තුනක් විදිට සංස්කාරයන් අරම්භයාප පහැදිිකර අදි සුකවේදනවයි දුක්වේද නවයි අදුක්කම සුකවේදනවයි දකින්න කියන විද වේදනාව ලෝක තුනක් විදියට දකින්න කියනු එතුර එක අවබෝධ කරගත්තහම සංස්කාර ලෝකයේ බිින්ඳාව වෙනවා එතුර මේ විදියට එක තැනකින් බිඳින්න තියෙන එක තන බිඳ ලොක පහත්න පංචුපාදානස්කන්දයෝ දකින්න කියනු එතුර පංචුපාදානස්කන්දයෝ ලෝකයේ හැටියට දකින කොට පංචුපාදානස්කන්දයෝ ලෝකයේ හැටියට දකින කොට ඒ පංචුපාදානස්කන්දයෝ ලෝකයේ හැටියට දකින තැනක පින්නවත්නී ඒ ලෝකයේ ස්වභභාවේ ධර්මය පෙන්න නෝ කොහොමද. සංස්කාර ලෝකයේ මත්ත එළඹ සිටිට පුළුවන් තත්ත්වයක් නෙමයි කියන එක තෝරන්ට සංස්කාරයන් ගැන කියනවා නිවාසි. ස්කම්දයන්ගේ ඇතුළත වසන්නෙකු නැත කලා අවබෝධ කරගන්න කියවා. ඒ උස්කම්දයන්ගේ ඇතුළත වසන්නෙකු නැත කියලා දකින්න පුළුවන් රාත්මීය දෘෂ්ටිය ස්කම්දයන් අරබයා බිඳන්න පටන්ගන්න. වේදක විඳින්න්නෙකු නැත කියල දකින්න කියනවා. විඳින්න්නෙක් නෑ. විඳන මම ඉන්නවා කියලා නියගොලු හිතාගෙනන්නේ විඳින මමෙක් පුද්ගලයෙක් මෙහෙ ඉන්නවා කියලමයි අපට හැම වෙලාවකුම වැටහෙන්නේ ඒනිසා තමයි පින්වත්න ස්කන්ද ලෝකයේ අරභය අපගේ සිත මැදහත්ව නොපවතින්නේ මැදහත්වො පවත්වෝ ගන්ඩ බැරි වෙලා තියෙන්නේ විඳින්න්නෙක් නෑ අදිිට්ටාසය ඒකන්නේ අදිිට්නාසක කියල කියන්නේ විවිධ වූ කටයුතු ක්‍රියා කරවන්නෙක නැත කියලා දකින්නෙන අර සත්ව පුද්ගල භාවමයි මේ බිඳින් ස් ස්වාමීකයන්නේ පංචස්කන්දේ හිමිකරුවෙකු නැත කෙර දකින්න කියනු. හිමිකරුවෙක් නෑ මමා එනේ පදනම් කරග හිමිකරුවෙක් නොවා කියන්නේ සාමානය කනෙ කිතාගෙනඉන්නේ නමුත් හිමිකරුවෙක් නෑ. ඒ වගේම වසවත්ති තමන්ගේ වසගේ තමන්ගේ වසගේ පවත්වේ හැකි ස්වභාවයක් නෑ අධිපති අර්ථහි පවත්වන්න පුළුවන්කමක් නෑ ඇයි එහෙම බැරි ඇ තුළට වසන්නෙක් නැත්තේ ඇයි එනම්මොකදමි වෙන්නේ ක්‍රියාකරවන්නෙත් නැත්තම් මොකදමි වෙන්නේ විදිරණෙකු නැත්තම් මොකද මේ වෙන්නේ විද වූටයුතු ක්‍රියා කරවන්නෙකු නැත්තම්මොකක්දමේ වෙන්නේ අධිපති අර්ථයෙන් කතාකරගඩ බැරිනම් වීමකදද වෙන්නේ කියලා විමස විමසා බලනකොට තේරෙනවා මකද්ද තේරෙන්නේ විමස විමසා බලනකොට තේරෙනවා මේවා හේතුන් නිසා හටගත්ත පලධරම හතු නිරුද්ධවීමෙන් නිරුද්වී යනවා එ නිසා මෙෝ මගේ වසගේ පවත්වන තත්වයන් නිමේ තමන්ගේ වසගේ පවත්වන ස්වභාවයක් නිමෙයි කියලා තමන්ටම දකින්න පුළුවන් හැකියාවක් ඇති වෙනෝ එතටේ හැකියාව ඇතුළේ තමයි අපට බුදුරජාණන් වහන්ස වදාල ස්කන්ද ලෝකයේ පිළිබඳ මැදහත් සිතක් උපදවාගන්න පුළුවන් වෙන්නේ. ඇතරම උපෙක්කා බොජ්ජන්ගේ කියලා කියන්නීම ස්කන්ධ උපාදාානය නොවී ස්කන්ධ අරභයා මැදහත් සිතක් ගොඩනගා ගැනීම මයි පින්වත්න. වෙනමොකක්වන්න නෙමි ඒකට අපේ චින්තනය ටිකෙන්ටික ටිකෙන් ටික අපි හුරු කරගණ්ඩයි උත්සාහ කරන්න ඕන ටිකෙන්ටික හුරු කරගණ්ඩයි උත්සාහ කරන්න ඕන එතට රිස්කන්ද ටික අරම්භයා ඉස්කන්ද ලෝකම තමයි සංස්කාර ලෝකය කියල ැනෙ සංස්කාර ලෝකය එකයි දෙකයි තුනයි හතරයි යවිදියට අපි දැමතන පැහදිලි කරපු විදියට පින්වත්න ස්කන්ද ටික ලෝක පහක් විදියට දකින්න කියන න්දටික ලක පහක් විදිර දකින්න ැරුණු තැමදාම ස්කන්ද්ටි අරභයා කරවන්නක්ඉන්නවා ක්‍රියා කරවන්නක් කන්නවා ඇතුළත වසන්නකින්න්නවා ඒ තමයි මම විඳින්නක් කන්නවා ඒ තමයි මම විියධ කටයුතු ක්‍රියා කරවන්න කන්නවා ඒ තමයි මම කියලම ස්කන්ධටික මම මම කියල අල්ලගන ඒ ස්කන්ධටික වෙනක්ස්සෙනකොට විපරිනාමයට පත්වෙනකොට අන්‍යත භවි අන්‍ය ස්භාවයකට පත්වෙනකොට පින්ත්න දුකම හටගන්නවා දුකමතම අපට වෙලන්න සිද්ධ වෙනවා. දු මතම අපට බැහැගන්න සිදධ වෙනවා. එතුට මෙබඳු ස්වභාවයක් නම් අපට තියෙන්නේ මේ ස්කන්ද ටික අරභයා අපේසිත මැදහත්භාවයක් උපද ස්කන්දටික අරභයා අපේ සිත මැදහත් කරගන්නක මයි පින්වත්න මැදහත්භාවයක් කදා ගන්නෙක මයි උපෙක්කා බොජ්ජන්ගේ තුළින් බලාපොත්තුවන්නේ. එතකොටයි අර ස්කන්ද ෝකයේ කඩා දැම්මා වෙන්නේ. සංස්කාර ලෝකය තෝරද්දිී අපට ස්කන්ධ පහල් ලෝක පහක් විදියට පෙන්න්න පු තැන. ඒ ලෝක පහ බිඳින්නේ නැතුව පින්වත් අපට අවබෝධය කරා යන්න පුළුවන්කමක් නෑ. එක ස්කන්ධයක් කිලක්ක කරගෙන හෝ පුද්ගලයා තුළ ගැම්ඹුරු අවබෝධයක් ඇති වුණොත්. ඒ ඇතිවෙච්ච තැනකයාට අවබෝධය කරා යන්න පුළන්ගේ ගැඹුරු අවබෝධය කොහොමද හදාගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අපට, සත් අට්ානගේ සූත්‍ර දේශනාවල පැහැදිලි කරලා තියෙනවා. මුණවද මේ ස්කන්ද කියලා වෙන වෙනම වෙන වෙන තරනවා.ඒගේ මූලික ස්වභාවේම කක්ද්දි කියලා වෙන වෙනම තෝරණනවා. ස්කන්ද ඇතිවෙන්නේ කොහොමද කියලා වෙනවෙනම වෙනවෙනම හේතුන් පෙන්න්නනවා. එතන මම නිසා උපදිනවා මට පුළුවන් විදිටු පද්දව ගන්නවා කියෙ එක නෙමී හේතුව කින්ම උපදිනවා කියලා යිපෙන්නේ, හේතු ඇතිවෙලා නැතිවෙලා යන ස්වභභාවෙන්ම පවතිෙන නිසා නිත්‍යයයි දුකයි යනාත්මයි කියලා වටහා ගැනීම දක්වාම බුදුරජාණන් වහන්සේ ස්කන්දයන් හත්තැනක දී සිහිය පිහිටවා ගන්න විදිහ ගැන අපට කියලා දෙනවා. එතකොට ස්කන්දයන්ගේ නිරෝධ ස්කන්දයන්ගේ නිරෝධය කියයනමකක්ද ස්කන්දයන් ඇතිවීම පිණිස බලපාන හේතු නැති කරන්නේ කොහොමද ඒකට ස්කන්ද නිරුද්ධ කරන ප්‍රතිපත්තියත් තෝරලා ඊඟට පින්නත්න්නේ ඒ ඒ ස්කන්දයන්ගේ ආස්වාදය වන්න වෙනම පෙන්නලා දෙනවා ඒ ස්කන්දයන්ගේ ආස්වාදය වෙන වෙනම පෙන්න්න නවා වේදනා ස්කන්ධදය ආස්වාදය වෙනම පෙන්න්නනෝ තිං ආස්වාදයක් තියෙනවා හැබැයි ආස්වාදය කෙබඳු ස්වභාවයකින් වුණ දුක කියන එක බුදුරජාණන් වහන්සේ අපට පෙන්න්නනවා ඇයි ආදීනව සහිත භාාවය නිසා ආදීනව සහිත භාවය නිසා වෙනවෙනම ඒ ස්වභාවය අපට භාග්‍යවතුන් වහන්සේ ඉතා මැනවින් පැහැදිලි කොට දේශනා කරනවා. ඉතාම මැනවින් පැහැදිලි කරන. කොහොමද වේදනාව ආස්වාද ජනක බව ඇත්ත සුකවේදනාව බිඳන එක ආදීනව සහිතයි අන්න ඒකයි වේදනාවේ අරබුදය. දුක්ක වේදනා උපදින එකම ආදීනව යන්ගේ ස්වභාවයක් අන්නේකයි ප්‍රශ්නය. පෙන්න පෙන්න බුදුරජාණන් වහන්සේ පුද්ගලයාගේ ඉස්කන්දයන්ගේ හට ගැනීම පිළිබඳව පුද්ගලයා තුළ කල කිරීමක් හදනෝ ඒ කලකිරීම අමුතුුවෙන් ඔබට බෝකරපු එකක් නෙමයි අර යථාර්ථයේ දැනගැනීම මත ඔබ තුළ ඇති වෙන අධ්‍යාත්මික ස්වරූපයක් ඔබ තුළ ඇති වුණ අධ්‍යාත්මික ස්වභාවයක් එතොටේ අධ්‍යාත්මික ස්වභාවේ වටහා ගත්ත තැනක ඒ අධ්‍යාත්මික ස්වභාවේ වටහාගත්ත තැනක ඒ වටහාගත්ත ශ්‍රාවකයාට ඒ අධ්‍යාත්මික ස ස්වභභාවය ඉතාම ගැඹුරින් පළල්ල වටහාගත්ත ස්වභභාවයක් ඇතුළේ වාසේ කරන ශ්‍රාවකයෙක් තුළ ස්කන්ද ලෝකයේ අරභ්‍යාශචතමැදහත් කර ගැනීමට අදාළ මාර්ගෝප දේශනය ඉතාම පැහැදිලිව අපගේ බුදුරජාණන් වහන්සේ අප පෙන්න එතකොට ඒ මැදහත් භාවේම තමයි අපි පින්නත්නි උපෙක්ා බොජ්්‍යන්ගේ තුළින් බලාපොරොත්තුවෙන්නේ හැබැයි ඒක උපදවා ගණ්ඩනං පුද්ගලයා තුළ මූලික ඥානය හදා ගණ්ඩෝන ඒක නිසා ධර්මය තුළ තියෙනවා මේ සංස්කාරයන් පිළිබඳව ස්කන්ධයන් පිළිබඳව මැදහත්භාවයකට අපත්තේ නැතුව ලෝකේ බිඳින්න බෑ සංස්කාර ලෝකය කඩන්න බෑ සංස්කාර ෝකයෙන් නික්මෙන්න්න පුළුවන්කමක් නෑ. ඒම නික්මෙන වනං එයා මූලික වශයෙන්ම පින්වත්නී මූලික වසයෙන්ම එ ඒකට අදාල මූලික දැනුම සහ මූලික සූදානමක් හදාගන්න්ඩෝට. ඒක පලවෙෙන එක තමයි පින්වත්නී සත්ත මජ්ජත්තතා කියලා කියන්නේ. සත්ත මජ්ජත්තතා කියල ැනීමක අදද පින්වත්නී. ඒ තමයි මේ සත්ව කියන්න ස්වභාවය පිළිබඳව මජ්ජත්තතා. සත්වයා කෙරෙහි අපි හොඳට බණහලා බනහලා ධර්මය හොඳට තේරුම් අරගන ඒ ධර්මී හොට ද මනසිකාරය කරලා මනසිකාරය කරලා අපි දුලපින්වත්න මැදහත්භාවයක් උපදවාගෙන තියෙන් ඕන. ඕකට ධර්මී කියන්නේෙ සත්ත මජ්ජත්තතා කියලා. සත්ත්යා කෙරෙහි පුද්ගලයා තුළ මැදහත් භාවයක් උපදවා ගැනීම අවශ්‍යයි. ඒක එන්න කොහොමද ඒ මට්ටම එන්න කොහොමද. ඒක එන්න පින්වත්නී දෙයාකාරයකි දැඟක අට්ට කතාව තෝරනවා... පුද්ගලයා තුළ සත්්‍ය මජ්චත්තතා කියන තත්ත්වය. ආය මාර්ගයේ පැහැදිලි කරන තැන්වලා අපට කියලා දෙනවා. සත්වයා පිළිබඳව සත්වයා කෙරෙහි. පුද්ගලයා තුළ උපදින මැදහත් භාවය කියන එක පුද්ගලයා තුළ ඇති වෙන ප්‍රත්තිවේක්ෂනාවේ පැත්තකින් ඇති වෙන. ප්‍රතිවේෂනා කිරීම් දෙපැත්තකින් ඇති වෙනවා. ඒ මැදහත් භාවේ ඇතිවෙඩනම් එකක් තමයි කර්ම ප්‍රත්තිවේක්ෂාව කර්මය ප්‍රත්තිවේක්ෂා කරන්න ලඕන දෙවැනි එක තමයි පින්වත්නී සත්ව පුද්ගල භාවයක් නැති භාවේ ප්‍රත්තිවේක්ෂා කරන්න ඕන. ඔන්න ඔය භාවේ නිතර නිතර ප්‍රත්තිවේක්ෂනා කරලා තිබ්බොත් විතරයි සත්ත මජ්ජත්තතා කියන එක උපදින්නේ එක නැත්තන් අර ස්කන්ද ලෝකය පිළිබඳව පුද්ගලයා ළ ස්කද ලෝකයේ පිළිබඳ පුද්ගලයා තුළ මැදහත් භාවයක් උපදින්නේ ඒ අපි අර බෝධිපාක්ෂික ධර්මෝල කියෙන උපක්කා බොජ්ජන්ගේ නැත්තන් උපදින්නේ එක උපදවා ගන්නවාන අපි සත්ත මජ්‍යත්්‍යතා කියන ස්භාවේ දෙපැත්තකින් මතු කර ගණ්ඩෝන එකක් තමයි කර්ම ප්‍රත්තිවේක්ෂාව කරන්න ඕන සත්්‍යයෙක් නැති බව නිතර නිතර ප්‍රත්ති්‍යවේක්ෂා කරන්න ලඕන තර සත්ත්‍ය සත්යෙක් නතිබව ප්‍රත්තිවේක්ෂා කරන්න අපට උදව කරන්නේ කුක්ද පි ොත්ි සත්්‍යෙක් ැති බව ප්‍රත්තිවේක්ෂ කරන්න උදව කරන්නේ සියලු සත්‍යයන් ප්‍රත්තිීන් පවතිනවා කියන දැනුම ප්‍රත්තියෙන් පවතිනවා. ඒ අනාත්ම ස්වභාවේ නිසා මෙතන සත්වයෙක් නෑ පුද්ගලයෙක් නෑ ආත්මයක් නෑ ගැහැනියෙක් පිරිමිෙක් නෑ මෙතන නාමරූප ධර්මයන්ගේ සුසංයෝගයක් පමණක් පවතිනවා කියන දැනමතියෙන් ලෝට කර්මය ප්‍රත්තිවේක්ෂා කරන්න ෝන. එතකොට අපට තේරෙනවා මේ සත්‍යයා කෙරෙහි යාට මෙදහත් සිතක් උපදවා ගන්නවා නම් කුසලා කුසල සංස්කාරයන්ම මෙබඳු ස්වභාවයක් ඇති කරනවා. මෙ බඳු ස්වභාවයක් ඇති කරනවා.කොට එබඳු ස්ොභාවයක් ඇතිවන්න බලපාන පුද්ගලයාගේ අභ්‍යන්තරය තුළ පවතින කෙලෙස්ටික. ඒ කෙලෙස්ටික පදනම් කරගෙන, කෙස්ටික පදනම් කරගන කෙලෙස්ටික පදනම් කරගන ඒ පුද්ගලයා ලෝකය ඇසුරු කරනකොට කෙලස්ටික පදනම් කරගන ලෝක ඇසුරු කරන කොට ඒ කෙලෙස්්ටික මතපිහිටා ලෝක ඇසුරු කරන තැනක කෙලෙස්ටික මතපිහිටා ලෝකය ඇසු කරන තැනක ා ඒ පුද්ගලයාට පින්වත්නී ත්‍රවිධභාවයට අදාළව සංස්කාර තමාතුළ ගොඩනගෙනවා ඒ සංස්කාරටිකයා උපාධනය කරගන සංස්කාරටික අල්ලගන සංස්කාරටික මත ආස්වාදයෙන් ග්‍රහණය කරගන සංස්කාරටික ආස්වාදීෙන් ග්‍රහණී කරගනයා වැඩ කරනකොට සංස්කාරටික ආස්වාදයෙන් අල්ලගන අයි අල්ලගත්ත සංස්කාරටික අරභයා වැඩකරනකොට ඒවා ග්‍රහණය කරගෙන ඉන්නකොට එබඳු ආකාරයකට ග්‍රහණය කරගත්ත පුද්ගලයාට ග්‍රහණය කරගත්ත තැනැත්තාට පින්න්නත්නී සත්්‍යයා පිළිබඳව මෙදහත් බාවයක් උබදෝගන්නඩ බෑ එකොට මෙතන මේ කර්ම ප්‍රත්තිවේක්ෂාව කියල කියන්නේ කෙලෙස් මතින් හැම වෙලාකොම විකල්පනා කරලා බලවා කෙලෙස් මතින් කාමභූමිය හරි, රූපභූමිය හරි, අරූපභූමිය හරි, තුන්භූමියෙන් කොතන හරි එක තැනක් පැනවෙන වනං ඒ තැනක් පැනවෙන්නේ තුන් භූමිය කියල කියන්නේ, මේ ලෝකයේ ඇතුළේ සත්ව පුද්ගල භාවයත් සත්ව පුද්ගල භාවයෙන් පිළිගණ්ඩ පුළුවන් මට්ටමට සකස්ෙච්ච තැන. එතෝේ තුන්භූමිය අනුව පවතින පැවැත් මේ යථ ස්වභාවේ හේතු පල දහම ඇතුලෙදී අපට ලිහන්න බැරිවුණාට පස්සේ මමෙක්කින්න්නවා සත්්‍යයකින්වා පුද්ගලයක්කින්න්නවා අම්ම ඉන්නවා තාත්තා ඉන්නවා ද පුතා ඉන්නවා කියලා අර සත්ව පුද්ගල භාවය පිළිබඳව අන්තයක් උලයා පිහිටනවා ඒ අන්තයක් තුළ පිහිටපු තැනක පින්නත්නය අපට කවදාවත් උපෙක්කා බොජ්න්ගේ වඩන්න බැහනම් බලන්න එක ගැඹුරත් තියෙන එක. උපෙක්කා බොජ්ජන්ගේ වඩන්න නං සත්්‍ය මජ්්‍යත්තතාවේ හදාගන්න ඕන සත්‍යයා කෙරහි මැදහත් භාවේ ගැඹුරින් උපදවාගන්න ඕන. එතුනේ මැදහත් භාවේ ගැඹුරින් උපදවා ගන්නවානන් කර්ම ප්‍රතිවේක්ෂණාවත් සත්‍යයෙක් නැති කියන අදහස ඇතුළේ ප්‍රත්තිවේක්ෂනා කිරීම හැකියාවත් දෙකම තියෙන් ඕන ප්‍රත්තිවේක්ෂණාවවිදිී දැනගන්නේ මේ සත්්‍යයෙක් දගලය කළ කතා කරන්න පුළුවන් භූමිය තමයි කාම භූමියයි රූපූමයයි රපූමියයි එතුට කාමභූමියයයි රූපභූමයයි අරූපභූමියයි අනුව ඒ තුන් භූමිය අනුවම හිත පවතින්නේ අ්‍යන්තර කෙලෙස්්ටික මත අභ්‍යන්තර කෙලෙස්්ටික මත ඒ පුද්ගලයා බිහිටලා අ්‍යන්තරිකව කෙලෙස් මතින් ඒ පුද්ගලයා තුළ යම්කිසි ආකාරයක කෙලෙස්මති යම්කිසි ආකාරයක ඒ පුද්ගලයා තුළ බාහිරලෝකයේ පරිහරණය කිරීමින් ආස්වාදීන් අල්ලගන්්ඩ පුළුවන්ම කියල හිතාගෙන හැඟීමක් හැවිල්ලා. ඒ සංස්කාරයන් ආස්වාදයෙන් ග්‍රහණය කරගන ඒ සංස්කාරයන් අරභයා භවය හදාගන්න මට්ටමටයා වැඩ කරන ගතියක් එයා තුළ තියෙනවා නං ඒ භවය හදාගන්නකම නිසාමට කාම භවය රූප භවය යරූප භවය කිය තුන් බවයම පැනවෙන්නේ එතර ඒ තුන් භවටම බලපාන හේතුවමකදද සකාර සංස්කාරයන් තමාතුළ ගොඩනගෙන සංස්කාරයන් ආස්වාදය මත පිහිට. ආස්වාදයේ මත පිහිට බලනකොට පරිහරණය කරනකොට, ග්‍රහණය කරගන්න කොට එයාතුළ ගොඩනැගිච්ච නව කුසලා කුසල සංස්කාරයන් මති නැවත නැවත, කාම භවේ රූපභවය රූප භාවය පැනවෙඩ බලපාපු, සාධක අවිද්‍යා සහගතව තමා තුළම ගොඩනැගුණා කියන ඇතිවෙන නුවන ඇතිවෙන දැනුම මෙබඳු ස්වභාවයක් ඇතුළෙ තමයි මම ඇවිල්ල තියෙන්නේ. මෙ බඳු ස්වභාවයක් ඇතුළ තමයි සියලු සත්වයක් නැවිල්ල තියෙන්නේ. අවිද්‍යාසාගත භාවයක් ආශ්වාදය අනුව සංස්කාරයන් ටික බලබලා හිටපු එක නිසත් උන්භූමිය පැනවුුණ. උභූමිය පැමිණෙන් පැනවෙන හැටියට තන්හාාවෙන් ලෝකයේ තෙත්තුනා කියලා දැකගත්තට පස්සේ එබඳු ස්වභාවයක් ඇතුළේ ඉන්නවා කියලා අපිද දැක්කාහම ඒ ස්වභාවේ ඇතුළ අපට ම සියලු සත්වයන් පේනවා නන් එතැන පින්නත්නී සත්්‍ය මජ්‍යත්තතාවයට මූලික හේතුෝකරතමයි කර්ම පප්තිවේක්ෂා කියලා කියන්නේ. ඕකම අපි ඔය පටිච්ච ඔය අපි ධර්මේදි කියනවා. මේ සංස්කාර පච්චයා විඥ්‍යානන් කියල සංස්කාර ප්‍රත්තියෙන් විඤ්‍යානය පිහිටලා. සත් පුද්ගල භාාවෙන් කතා කරන්න පුළුවන් සවිඤ්ඥානිික සත්්‍යයෙක් බිවෙන්නේ සංස්කාර මතින්මයි. සංස්කාරමතින් එක බිහිවෙන්නේ පින්නත්නී සංස්කාරයන් මත පිහිට සංස්කාර ගොඩනගා ගන්නකොට ආස්වාදය අනුව බලමින් වාසේ කරන්න නිසා. දුර ආශ්වාදය අනුව බලමින් අපට වාසේ කරන්න පුළුවන්ය කියලා ලෝකයේ සම්බන්ධ අපට වැටහීමක් ඇතිවුණෙමොකක් නිසාද පුද්ගලයා තුළ දුක සත්‍යය මෙයයි සමුදේශත්‍යය මෙයයි නිරෝධ සත්ත්‍යය මෙයයි මාර්ග සත්‍යය මෙයයි කියලා චතුරාත්ත්‍ය දන්න ඇතිකම අවිද්‍යාව කියලත් කියනවා අවි්‍යාපච්ච්‍යය සංස්කාරයිතතුකොත් හරිණ සංකාරපච්චයා විඤ්ඥානං ඔන්න ඔය විදිහයට අපට මේ ලෝකයේ සියලු සත්‍යයන් ප්‍රත්තියෙන් පවතින්නේ ය කියනකොට ඒ ප්‍ර්‍යවිදි කරමය පෙන් නැත්තම් පිරින්නත්න සත්‍යයා පිළිබඳව සත්‍යයා කිරේ මෙදහත් භාවයක් උපදවා ගන්න බෑ ඒ උපදවා ගැනීම නැත්තං ස්කන්ධටි කරමයයි මෙදහත් බාව නැත්තං ස්කන්දෙට පහටනි අපි සත්්‍යයා පුද්ගලය කියල කියන්නේ ඒ මැදහත් භාවේ නැත්තම් පින්වත්නී එයාට කවදාකවත් උපක්කා බොජ්ධන්ගේ උපදින්න ෑ නිකං එයායට පිරිත්වගේ සධ්්‍යායනා කරගන්ඩ හෙම පුලුවන්කමක් තියෙනෝ එහෙම කරගඩ බැරි නෑ ඒ වගේ මේ එක දෙවැනි පියවර විදියට සත්යෙක් නැති බව ප්‍රත්තිවක්ෂනා කරන්නරුවන් සත්යෙක් පුද්ගලය ආත්මයක් නෑ කියලා ප්‍රතිවේක්ෂනා කරගන්න පුළුවන් න්නු සත්්‍යෙක් පුද්ගලයෙක් ආත්මෝසයෙන් ගණ්ඩ පුළුවන් තත්ත්වයක් තියෙනවානං ඇයි මට මෙහෙම වෙන්නේ ඇයි මම ව්‍යදියට පත්වන්නේ ඇයි ලෙඩවෙන්නේ යිවායිසටයන්නේ යි රාජ ජාමරණනවලට මම ගොදුරු වෙන්නේ කියලා. හැම වෙලාවකම තමන් අවධානමී වැට අවස්ථාදිහා බල බලා සත්්‍යයෙක් නැති බව පුද්ගලයෙක් නැති බව ප්‍රත්තිවේක්ෂනා කරන්න ඕන. මේ විදියට දකිනකොට පින්වත්න. ඒ පුද්ගලයා ළ මැදහත් භාවයක් ඇති වෙනවා පරමාර්ත වශයෙන් සත්්‍යෙක් ඇත්තේම නැති භවයාට වැටහෙනවා එතකොට එහෙමම් කවර ස්වභාවයක් මත හෝ ආලයාබිණවේසයක් ගොඩ නගාගන්න එක කිසිම තේරුමක් නෑ අබිණිවෙස් කරන එක කිසිම තේරුමක් නෑ කියලා ඒ පුද්ගලයා තුළ මැදහත් භාවයක්ම ඇති වෙනවා ඒම ඔය සංස්ඒ පුද්ගල ඇතු උපෙක්කා බොජ්ජන්ගේ උපදවාගන්න නම් සත්්‍ය මජන්තාවේ හදාගන්න ඕන ඒක අපි පැත්තකින් තමයි විමසගන්න ඕන කර්ම ප්‍රත්තිවේක්ෂනා කරන්න ඕන සත්යෙක් නැති බව ප්‍රතිවේක්ෂනා කරන හැකියාව තිෙන්නඕන් දෙවැනි කාරණය තමයි උපෙක්ා බොජ්ජන්ග උපදවා ගන්න නම් ඔයාපිකිව සත්ත මජජත්තතාවේ ගැන දෙවිනි එක තමයි සංකාර මජ්ජත්්‍යතාවේ ගැනත් ගොල්ලන්ට ගැඹුරින් මේ බොද්ජන්ග ධර්ම වඩා ගන්නවා නං ්ඥානයක් නුවනක් තිෙන්ඩම ඕන සංකාර මජ්ජත්තතා. මොකද මේ සංකාර මජ්්‍යත්තතා කියල කියන්නේ. මෙතන පින්වත්න අවිඥ්ඥානික සංස්කාරයන් කෙහි පුද්ගලයා තුළ මැදහත් භාවයක් උපදවා ගැනීම අවශ්‍යයි. මොකද මෙතන කතා කරන්නේ අවි්ඥානික. අවිඥ්ානික සංස්කාරයන් කරෙහි මැදහත් භාවයක් උපදවාගන්න අවශ්‍යයි ඒක පින්වත්නී සංස්කාර මධ්‍යස්ත භාවය හා තාවකාලික භාවේ ප්‍ර්තිවේක්ෂනා කිරීම යන දේ‍යාකාරයෙන්ම ඇතිකරග්ඩ පුළුවන් තත්ත්වය. සංස්කාරයන්ගේ මධ්‍යස්ත භාවයත් තාවකාලික භාවේ ප්‍රත්තිවේක්ෂනා කිරීමෙන් දේ‍යාකාරයෙන් ඇතිකර ගණ්ඩ පුළුවන්. එතකොට මේ අවිඥ්ඥානික සංස්කාර කියල කියනකොට අපි දන්නවා මේ සිවරු පිරිකර වස්ත්‍ර අරවාමයෝක්කෝම මේ සියලු දේවල් තුළ අර්ථයක් නැති බව අප හොඳරම තේරුම් ගණඩ ඕන පින්නත්න. මේවා තුළ පවතින්නේ අස්වාමික භාවයක් මයි මම ස්වාමී කිය කිව්වට ම තමයි මේවට හිමිකරුවා කියලා කිව්වට, මේවාට ස්ථීර හිමිකාරුවෙක් නෑ කියලා ප්‍රත්තිවේක්ෂනා කරණ්ඩෝන එක මැදහත් භාවයක් උපදවා ගණ්ඩෝන. ඒවගේ තාවකාලික භාවය ප්‍රත්තිවේක්ෂනාක තාවකාලික භාවය ප්‍රත්තිවේක්ෂා කරනවා කියලා කියන්න මෙතන. මෙ බොහොම පොඩිකාලයකින් දිරලා විනාස වෙලා අවුල් වෙලා යනවා. තියන තත්ත්වය වෙනස් වෙලා යනවා. වැඩි කාලයක් පවතින්නේ. ඒ තාමකාලික භාවේ ගැනත් දකින්න ඕන අස්වාම අස්වාමික ස්වභහාවයක්ත් මේ මට ස්වාමිත්වඔඇක් කියන්න පුුවන් මත්නෑ ගෙදර ඉඩම කුම්පුර යානවාන දේපළ ෙවල් දොරුවල් ඇඳදුු ඇඳුම් පැළඳුම්ේ සියල්ල තුළ මැදහත් භාවයක් කදාගන්න ඕන ඒ මැදහත් භාවේ නැතිවුණොත් පින්වත්න එයාටර උපෙක්කා බොජ්ජන්ගේ උපදෝගන්න බෑ සමහරවිට අපි මේ සරලයි වගේ හිතුවට ඒ සංකාර මජ්‍යත්තතාවේ කියන අවි්ඥානක සංස්කකාරයන් කරේ මැදහත් භාවයක් උපදවාගන්ඩ තර අපට හැකියාවක් නැති වනොත්ේම ඒවා නිසා මමාරු වැටන්න පුළුව හරියට හිමමාරු ටිච්චයින්නවා. ගෙදර දුර නිසාමාරු වැටිච්චයින්නවා. අපිොන තරන් කියලතින බුද්ධ කාලේ සිවර නිසාමාරු වැටිච්ච හා මුදුරුවරු. සමහරවිට සමර වාමිනාාසලා හිටියා තමන්ගේ සන්තානය හදාගල් නැතුූ සංස්ථා හදන්න ගිහින් ඒවා මත පේට ලයිඳ ලාමාරු වැටිච්චායෝය කෝ කාලි හාහමුදුරුවගේ අය මේ විදිටම ඇයි. ඒ සංකාර මජ්‍යත්තතාවේ නෑ. පරිහරණය කරන දේවල් අවිඤ්ඥානක සංස්කාරයන් කෙරෙහි මැදහත් භාවයක් උපදවාගඩ දන්නේ. ඒවා සාරයේ විදියට ඒවා ඒ ස්වාමිත්්‍යයක් පරොන් පණවාගන ඒවාට. එමගේ හිමිකරුවා මමයි කියලා හිතාගෙන ඒවා මතම පීටලා අමාරුවු වැටෙනවා. ඒවා මතම පීටලා අමාරුවට ඒ මැදහත් භාවය නැතිවුණට පස් ෙලි කොච්චර දඳදුුනත්වරන්න ොන්න තරන් දන් පැන් පූජා කළත් පින්වත්නී අපට එබඳු ස්වභාවයක් ඇතුළේ සාර්ථකත්වය කරා යන්ඩ අමාරුයි. ඒවගේ මට්ටමක් ඇතුළේ අපට පින්වත්නී සාර්ථකත්තයක් කරා යන්ඩ අමාරුයි. එදරෙහිෙම අපට තේරනවා දැන් බුද්ධ කාලෙත්තියනවා ස්වභාවයක් මොකදද, අපිට අපි මේවා පිළිබඳ මැදහත් භාව මැදහත් භාව කදාගන්න බැරි වුණනාට පස්සේ එක ජැනට සත්ත මජත්තතාවයයි සංකාර මජත්තාවයයි කිය දෙකම හදාගන්න බැරවුණනාට පස්සේ එයාට මේ බුද්ධ සාසනය ඇතුළෙ වුණනත් සාරය විදියට පෙන්නේ පින එක ප්‍රතිපත්තියේද මහා පුදුම උදව්වක් නමුත් ඒකෙන් මේ දාහය සංසිඳුවන්න බෑ. පෙන්වත්න මේ මතුව එච්ච දාහය සංසිඳුවන්න පුළුවන්කමක් නෑ අමාවරුයි දැබලන්න අසත්දුරසධනය අසද දුරුත්සධනය බුද්ධ ශාසනයෙක් මේ එක්ක නයිදී ලතියෙන්නේ එක දෙන්න බෑ සාමානයකන උරාධනන් දුන්නුත් තුද්ඝෝෂණ කරාව එච්චරට මිනිසුන්ගේ බුද්ධිමට්ටම ඥාන මට්ටම හරීම දුරුවලයි එතකොට මල්ලිකා දේවී ඇතුළු පිරිස මැදිහත්වෙලානී ඒ අසදදෘෂ්‍ය ධානය පූජා කරලා තියන්නේ ්‍රේකට ඇත්තු පන්සිීයක් යොදාගෙන තියෙනවා එතුොට ඒකට ගත්ත දාන ආදිය ගැන පිනතුන් ඕනෑ ඇතරන් අහලා තියෙනවා එතට එබඳු දානම කටයුත්තකුත් සිද්ධ කරපු එබඳු ආකාරයකට වැඩ කරපු ඒ බිසවුන් වහන්සේ මැරිලා අමාරු වැටුන්නෙද්ද අසදෘෂධානය දුන්න ඒ බිසවුන් වහන්සේත් මැරුුණට පසේ අමාරු වැටුවා දවස් කීපයක් යැනකං ය අමාරු ඇටිලා ඉඳලා තියෙනවා බුදුරජාණ වහන්සේ ගේ ගැන විමසද්ි වන් වහන්සේ ඒ පිළිඳ උත්තර දෙන්නේ නැතුව ටික් මග හැරල තියෙනවා දවත් සතකට පස්සේ තමයි රජුරුවන්ට ඉතාම කරුණාවෙන් යාගේ ස්වභභාවේ පැහැදිලි කරලා කියන්නේ. මොකද ඊට පස්සයා සුගතිය යනෝ එතුට එහෙමනම් අපට තේරෙනවා අසත් දුෘුෂධානය දුන්න කෙනෙකුත් තමාරු වැටනවනං අමාරු වැටනැයි සත්තමජත්්‍යතාවයි සංකාරමජ්‍යතාව ඇත්දක්ක මැති නිසා සත්්‍යය කිරේ මැදහත් භාව පදවා ගැීම තරන් කර්ම ප්‍රතිවේක්ෂණයකුත් සත්යක් නැති බව ප්‍රත්තිවේක්ෂනා කිරීමට හැකියාවකුත් නැතිවුණ තැනක සංකාරමජ්‍යතාව නැතිවෙච් ැක අවිඥානික සංකාරයන් කිරේ මැදහත් භාවය උපදවා ගැනීමම් පිණස සංස්කරමධ්‍යාස්තභාවයකුත් ඒ අවි්ඥානික සංස්කාරයන්ගේ තාවකාලික භාව ප්‍රතිවේක්ෂනා කරගන්නත් බැරි වෙච්ච තැකමයි යමාරුවවැටන්නේ එකට ඔය දෙක නැත්තං එයා මොන්න තරම් බුද්ධසාාසනය ඇතුළ ඉන්නවා කිව්වත් පින්නත්නී එයාට උපෙක්ා බොජ්ජන්ගේ නම්මුූ බෝධිපක්ෂික ධහර්මවල අතිශය ප්‍රබල අවස්ථාවට එකතුවෙෙන්ට අමාරුයි අතිශය ප්‍රබල අවස්ථාවක් වෙච්චේ ස්ොභාවයට එකතුවෙන්ට අමාරුයි ඊළඟෙට ධර්මී පෙන්නන ස්වභාවයක් තියෙනවා සත්්‍ය සංකාර කේලායන පුද්ගල පරිවජ්්‍යනතා කියලා. පින්නත්නී සත්්‍ය සංකාර කියේලා එන පුද්ගල පරිව්්‍යනතා කියලා කියන්නේ. එකය පන්නත්නී සත්්‍යයන් හා සංස්කාරයන් කෙරෙහි මමායනය ආලය සමුග්ගහත භාවය ආලයාබිනිිවස් කරන ගතිය මමා මමායනය කන පුද්ගලයන් දුරින්ම දුරු කරගන්න ඕන සත්ත සංකාර කේලා එන පුද්ගල පරිව්‍යනතා. එතුො මේ සත්්‍ය සංස්කාරයන් කෙරෙහි මමායනයේ පදනම් කරගන අවිද්‍යාව ඇතුළේම ගනු දෙනු කරනය පොඩ්ඩක් මගහැරලා ඉන් ඕන පරිවර්ජනය කරන්න ඕන විෝධනය කරන්න ඕන. එම නැත්තං නෑ ඉතින් අපි දන්න අපි ධරමී ඉන්න අපි දන්නවා කියලා ලොකු කතා කියන්න දෙ එපා. ඒ නිසා මේ බුද්ධ සාාසනය දියුණුව කරා යාන්ඩ පුළුවන් පින්නත්නී. ඒ දියුණුව කරා යන අයගේම ඇසුරත්තියාගන්න එක ටොකු කකා හරිකමක් නෑ එබඳ කෙනෙක් ගැසුරත්යාගන්න ගොඩාක් මනාප නැතිවේ සමහර විට හිනාා වෙලා ඔබත් එක්ක විහිළු තහලු කරලා උසුලු විසුළු කරල කතා බහ කරගෙන ඉන්න කෙනෙක් නොවෙයි සමහර විට. නමුත් පින්වත්නී එබඳු ස්වභාවේ කෙනෙක් ගෙන් ටොකු කකා හිටියත් සනීපයි නිරායාසයෙන්ම මේ ස සත්ත මජ්්‍යත්තතා සංකාර් මජ්‍යතතා දිය කෙරෙහි නැති පුද්ගලයගේ හිස් ගෝෂාවට හිස්වර්ණනාවට වඩා ඔබ ගැන කරන හිස්වර්ණනාවට වඩා පින්වත්නී අර සත්පුරුෂයක්ගේ ඇසුර එයාගේෙන් බැනුම් හා ඉන්න එක ඉට වඩා ශ්‍රේෂ්ටයි පින්නත්න ඉතාම වටිනා දෙයක් කොට එතනදී තියෙනවා දුරිම්ම දුරු කරන්න ඕන ඒ තමයි ඔය ආශ්‍රව දුරුකිරීම ගැනකය දහම කියන්නේ විනෝධනා පහා තබ්බං කියලා, පරිවජ්‍යනා පහා තබ්බං කියලා. ත එතනතිනවා සත්්‍යකේලායනයේ ස සංකාරකේලායිනයේ කියල කියේලායිනේ දෙවැද ඇරුම් තත්ත්තයක් තියෙනවා. සත්තකේලායිනයේ කියල කියන්නේ සත්තකේලායිනයේ කියල කියන්නේ ගිහියා විසින්, තමන්ගේ දූපුදුන් කෙරෙහි ආදරයෙන්නෝ ආලය කිරීම්වාගේ තත්ත්වයන් පැවිද දෙක් නං තමන්ගේ අතවැශිරෙහි ආදරේ සාලය කිරීම එතක මොහොතක්වත් ඒ අයියටටකක් මග හැරුණුත් මගේ දරුවකෝ ශිෂ්‍යකෝ කියලා හැම වෙලාවම ඒවා හොය හොයා ඉන්න මට්ටමත් තියෙනවා නං හරියට එබන්ඳු ස්වභාවයන් මතම සහරස්වාමන්හසල තින්න පුළුව සොයා බලමින් කොහෙද මොහදූුණී කිය නිතර නිතර හොයල බලන ගතියක් තිය නොවනම් පින්නත්නී එතන අපි කියනවා සත්ත කේලායනය කියලා. එතකොට සංකාරකේලායනය කියල මෙතන කියන්නේ තමන්ගේ පාසිවුරු පාත්‍රාරෝමෝටික පරිහරණය කරන දේවල් තමන් පරිහරණය කරන දේවල් ඒවා පිළිබඳවේ පුද්ගලයා තුළ මමයිනෙන් අල්ලා ගත්තකම ඇතුළේම බහු බාන්්ඩිකත්වයක වානි රැස් කරගන තියාගෙනන්න ඇතිවෙන පුද්ගලයා තුළ ඇතිෙන පරිසංක ගන්න ඇතිවෙන කැමත්ත මහටික වංචක ධර්මයක් විදිට පිරිමෙස්මිවේසිෙන්ඉඩත් පුලුවන් එකන අපින සංකාර කේලායිනේ කියලා. අ ඒකැන බාහිර සත්ව පුද්ගල ස්ොභාවේ ඇතු බාහිර සත්ව පුද්ගල ස්වභාවය ඇතුළේ පින්වත්න නිරන්තරේම සත්ත කියේලායනයේ තුළ, තමන්ගේ කියලා හිතාගැනන්න දේවල් එහටම මෙහට වඋනොත්තේම සත්ව පුද්ගලය භාවි කතා කරන සවිඥ්ඥානිික පරිබාහිර ලෝකය එහට මෙහට උනොත් එෙම පින්නත්නී ඔබ මොඹ බලමින් ඒවා සොයා බලමින් ඒවා පිළිබඳවම තමන්ගේ කාලයේ ගෙවන මට්ටමක් තියෙනවා සංකාර කේලා එනෙ කියන්නේ තමන්ගේ පාත්‍ර සිවුරුූ ඇඳුම් පැළඳම් කෙරෙහි පුදුමාකාරය ආලය කිරීමක් තියෙනවා ඒවා තවත් කෙනෙුට ඉල්ලන්ඩවත් ඉඩ නොදී. තවත් කෙනෙක් ඒවා ගනී කියල නිකම් තැතිගැන්මකින් ඒවා නිකම් සඟවාගෙන ඒවා පරිත් සංකරගන තවත් කෙනෙක් කිල්ලුවත් ඒකට තවත් දහසකුත් කතා කියයාගෙන ඒ නොදෙන මට්ටමට ගොඩාක් කතා කියයාගෙන ඒවා පරිස්සමට තබා ගන ඉන්න මට්ටමට සංකාරකේලායනේ කියලා කියනවා. එතකොට මෙන්න මේ වගේ සත්්‍යයන්සා සංස්කාරයන් කෙරේ මමයිනේ පදනම් කරගත්ත පුද්ගලය ටික ඇසරු කරන අඩු කරන්න එබඳු ස්වභාවයක් ඇතුළේ එකයන්නේ සත් සත්ව කේලායිනයේ සහ සංකාර කේලා එනේ ඇතුළ ඉන්නයි ටිකත්දුරු කරන්න ඕන බෞතික දේවලුත් සවිං්ඥානිකදේවලුත් මහ බරපද විදියට අල්ගෙන න්න ඉන්න එබඳු තත්ව ඉන්නයිට කත්දදුරු කරන්න ඕන ඒ දුකරේ නැත්තන් අපිේක ශවල්ප දෙයක් වගේ පෙනුනට එයාට ධර්ම ස්ත්‍රරහට දියුණුව කරයායන්න බෑ මට හම්බේලාත ොහොන්ට ධර්මේ දුණ කරගින්දලා පස්සේ ඇසුර නිසාම් ධර්මීීමෙන් පිට විසි වෙච්චාය පෙන්වත්. ඊළඟට යා උත්සාහ කරන්න ඕන පින්නත්නී ඒ පුද්ගලයා තුළ තියෙන් ඕන සත්‍යයන් හා සංස්කාරයන් කෙරෙහි මැදහත් උතුමන් ඇස්සුරු කරන්න සත්්‍යය එයාගේ සවිඥ්ඥානිකව තමන්ගේ දරුවා බිරිඳ ස්වාම්‍ය අවසයෙන් දුන්න වටිනාකම් සහිත ලෝකයටත් අර්ථයක් දෙන්නේ නැතුව එබඳු අර්ථයක් දෙන්නෙත් නැතුව ඒවගේම පන්නත්න සංස්කාර ලෝකයටත් සංකාර මජ්‍යත්තතා කියන අවි්ඥානික සංස්කාරයන් කෙරෙහිත් මැදහත් භාවයක්ම උපදවාගෙන ඒ අනු හිත පුහුණු කරගෙන වඩාගෙන දියුණු කරගෙන යනායගේ ටිකක් වැඩි ඇසුරත්තියාගන්න ගිතාම වටිනවා. එතන අපි කියනව සත්ත සංකාර මජ්‍යත්ත පුග්ගල සේවනතා කියලා එකත් තියෙන්න්න ඕන එක නැත්තං අපට ස්වාදීනව යියන්න බෑ අපි වොත් නිධර්මී අපේ ප්‍රඥාව චර දියුණුනෑ. පුළුවන් තරන් එහම භික්ෂුවක් එෙම කෙනෙක් ඇසුරු කර එක හරී වටිනවා. ඉතින්ම එබන්ඳුව සුරත්තිය එන්න ඕන ඊළඟට ඔය ධර්මි කියන තදදි මුත්තතා කියන එක. මොකක්ද ඉඳීම් සිටීම්, ආදී ඉරියව් පවත්තු අද්දී. රිය් පවත්වනන අපිට කය ඇසුරු කරන්න වෙලානි සත්ව පුද්ගල භාවයකින් ගණ්ඩ දෙයක් නැති බව අපි කර්ම ප්‍රත්තිවේක්ෂණාවන් හා සත්‍යයෙක් නැති බව ප්‍රත්තිවේක්ෂනා කිරීබෙන්ම අපට යම්කිසි ආකාරයක මධ්‍යස්ථභාවයක් තිබු නට අපට දැම් මේ කය පරිහරණය කරන්න වෙලානි එතට මේ ඉඳීම් සිටීම් ආද ඉරියව් පවත්වනකොට පින්වත්නී උපේක්ෂාවෙන්ම ඉරියව පවත්න් උත්සාහ කර තුොින් උපේක්ෂාවෙන් ඉරියව් පවත්වනකොට රූපය සහනාව ධහරමයන්ගේෙන් ලබෙන අනු බලය මෙතන නාමරප ධර්මයන් මම වාඩි වෙලායින්නවා අනිමේ ම ඇවිදිනවා අනිමේ ඇවිදින මෙක් සත්්‍යේ පුද්ගලෙක් මේ පැත්තින්නවා නිමි. නාමරූප ධහරමයන්ගේ සැලීමක් මයි මෙතන තියෙන්නේ කියලර හැම වෙලාවකම ප්‍රධාන ඉරියවු්ටික පවත්වදදී විදියට බලන හැකියාව බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයකුට තියන එක ඉතාම වැදගත් දෙයක් පෙන් න්නත්න. ඒක බුදුරානස්සක ශ්‍රාවකෙකුට බොහොම උපකාරර්තයෙන් ොම වැදගත්යක්. එතකොට ඒත් එක්කම යාට එබඳු ආකාරයට උපේක්ෂා සහිත භාවයකටාවත් තමයි පින්නත්න ස්කන්ද ලෝකයෙන් යායටට ගලවිලයන්න පුළුවන් බෙන්නේ. එබඳු ගැලවිලයාමක් තියෙනවානං තමා තුළ නොසැලී පවැත්වීම පිණිස තමන්ගේ අභ්‍යන්තරය තුළ, ඒ ඒ ඒ පුද්ගලයා තුළ තියෙන් ඕන මූලික වසයෙන්ම දෙ අර උපේක්ෂාවතුළ තහවුරු කරගන්නඩ වීරියෙන් වඩන ලද සිතක් තිෙන් ඕන එක එතකොට එක්ුසිීතකමින්ඒ සිත බැටකන්නේ නැති මට්ටමට ගොඩනගෙනු. වීරියෙන් වඩන ලද සිතක්තියෙන් ඕන. එතටේ වරියෙන් වඩන ලද සිත කියන එක බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයෙකුට ඉතාම වැදගත් දෙයක් පන්නවත්නී බුද්ධසාාවසනය ශ්‍රාවකට ඉතාම වැදගත් එතකොට අප තේරෙනවා වීරියෙන් වඩන ලද සිතක්තියා ගන්න ඕන වීරිය නැත්තන් අර උපක්කා බොජ්ජන්ගේ උපදවාගන්න පුළුවන්කමක් නෑ. ඒවගේ පින්වත්න පුදුම තරම්විදී සසුන් සිතක්තියෙන් ඕන උපසමයකට පත්වුණු සිතක්තියෙන් ඕන ඒ උපසමයකට පත්වුණු සිතක් තමයි පින්වත්නී ඒ පුද්ගලයා තුළ මේ කෙසුන්ගින් උඩට මතු වෙන් නඇත්තිේ ත් කෙස එකතුෙන්ට මතුවෙෙන් නඇත්ති ඒවගේම තුංගනයක තමයි අරමුණෙහි නොලුණු සිතක්තියාගන්න වන අරමුණේ නොවැලුණු සිතක්ති බොතේම රග වගේ කෙස්තුලින් බැකන් නැතිමටමක්කෙන. එතුන් තවත්තරූපක්කා බොජන්ගේ පිස පුදමානුග්‍රයක් ලබවා. ත ඒගේම තමයි ක්‍රෝධයෙන් දෂණය නූ සිතක්තියා ගණඩෝන ක්‍රෝධයෙන් දූෂණය නොූ සිතක් තමයි පින්වත්නී හැම වෙලාවකම ව්‍යාපාදයෙන් නොසැලීමක් ඇතිවෙන්නේ ව්‍යාපාදය ඉදිරියේ හැම වෙලාවකම අපේ හිත සැලිල යනවනම් ඒ සැලෙන්න්නේ ක්‍රෝධයෙන් දූෂණය වෙච්ච තක් අපි පරිහරණය කරන නිසා එබන්ඳු සිතක් ඇතුලේ උපක්කා බොජ්ජන්ගේ වගේ එකට ඉඩක් නෑ පින්වොත්න ඉඩක් නෑ. ඒ වගේම තමයි තමන්ගේ දිිට්ටීං අල්ලා නොගත් සිතක්තිෙන්න්න ඕන පිනොත්න්නේ. දෘෂ්ටිගතවෙච තක් ඇතුළේ මේ මේ මජජත්තතාවට ඉඩ නෑ. සත්ත මජත්තතාවේ සංකාර මජත්තාවට ඉඩක් නෑ. දෘෂ්ටීන් අල්වා ගත්ත සිතක් ඇතුළේ එයා කල්පනා කරන්නේ. එයා විමසන්නේ මිත්‍යයා දෘෂ්ටි ඇතුළනම් එයා මේම බඳු ආකාරයට ැදහත් භාවකින් කල්පනා කිරීමට බරපතල විරෝධයක්කයා ඇතුලින් එන්නට පුළුව එනිු සම සමා දිට්්‍යිය මත පිහිට පු තක් ේනවාද කියලා නැවත හැර බලනකි තාම හොඳයි මොකක්ද වීරීෙන් වඩන ලද සිතකට උනන්දු එඕන සන්සුන් වූ සිතකට උපසමය සහිත සිතකට තමයි මේ බන්ඳු ස්වභාවයක් කොරොතු දෙන්නේ ොලු තක තමයි ිබඳු සත්්‍යය කොතු දන්නේ අරමුණ නැලුනු සිතක්කම ලකම රාගේ පදනම් කරගනම අ සංස්කාර ලෝකයට අහුවෙන ගතියක් තියෙන්න්නේ කරෝදෙන් දූෂ්‍යය නෝූ සිතක් තියෙන් ඕන ව්‍යාපාදෙන් නොසැි මටම නොසැල ස්්‍රරහ යන්න්න පුළන්වෙන්න එත කොටයි දෘෂ්ටිී යට නවු සික් තියෙන් ඕව ොක දෘෂ්ටිෙන් යට වුත්තෙම්පිවත් අමාර්ගයට අහුවෙලා අන්ට තිය අවස්ථා වැඩීමේ සිත එතකොට උපේක්ෂාව කියනකි තාම නෝටිනා දෙයක් විදියට වැටහන්න පුුව. න්දරාගෙන් නොැඳලු සිතක් තියෙන් ඕන තකොටයි චන්දරාගෙන් අ්‍යන්තර හි සැලෙන්ඩ ය ඩ කඩ අයිවලයන්නේ චන්ද චන්දරාගෙන් මිඳුණු සිතක් මිඳනු සිතකට තමයි මෙබඳු අධ්‍යාත්මික ප්‍රවේශයක් කොරොතු දෙන්නේ. කාමරාගෙන් මිඳුණු සිතක් බොඩ නගාගන්න අපි අනි පෙල පැත්තින් දක්ෂවඩෝන. ඒමගේ සතර යෝගයන්ගේෙන්ෙන්වු වෙන් වු සිතක් බොඩ නග ගන්න නැතන් කෙස් නිමති මත හිත හැර පවති හැසිරට ද බේදෙනවා. වත නවතති යදෙනවා කාම කාමයෝගය නැවත නැවතයේ දීමක්. බවයේ නැවත නැවතයේදීමක්. අවිද්‍යාවේ නැවත නවත දීමක් දෘෂ්ිය නැවත නැවතයේ දීමක් තියෙනවා නන් කෙස් නිමතීම ඇසුරු කරගනර සත්ත මජත්තතාාවට සංකාර මජතතාවේට ඉඩක්නෑ නිසා පින්න්නත්නී කෙලෙස් මතම පිහිටාඒ පුද්ගලයා තුළ අර උපේක්ෂා බොජ්ජන්ගේට අදා අවකාසේ මග හැරල්ලයනවා. ඒගේ මේ පුද්ගලයා තුළ ස්වල්ූ කෙලෙස් කොටසකින් පවා නොසැලෙන මට්ටමට ඉතාම සංවේදීකමක් ගොඩ නගාගන්නඩෝන හරි එබඳු ආකාරයට ගොඩ නගා ගත්ත හිතක රුකුලක්මොක කොහෙද ගන්නේ දැන්ඒ එවිදිරි හිත හදාගණනොකක්ද වීරෙන් වඩන්න ඕන සිත සංසුන් එච්ච සිතක්තියෙන් ඩෝන අරමුණහි නොවැලුණු සිතක්තියෙන් ඕන කරෝධයෙන් දූෂ්‍යනොූ සිතක්තියෙන් ෝන දෘෂ්ටියෙන් අල්ලා නොගත් සිතක්තියෙන් ඕන චන්දරාගෙන් නොබැඳරු සිතක්තියෙන් ඕන කාමරාගෙන් මිඳනු සිතක්තියෙන් ඕන තාව කාලිකව ස සතර ෝගයෙන් නැවත නැවත නොදෙන සිතක්තියෙන් ඕන කෙස් නිමිත්ත ඇසරු කරන්න ඇත්ව හිතක් එතකොට ගොනගෙනවා. ස්වල්ප වූ කෙලෙස් කොටසකින්වත් සැලෙන සිතක් නොතියනවානම් නොතිබෙනවනං එබඳු නොතිබිච්ච තැක තමයි. අවබෝධය කරා අමානිවන කරා යන්න පුළුවන් මට්ටමට උපෙක්ා බොජ්ජන්ගේ හිත තුළ උපදින්නේ. ඒවගේම පින්වත්න සිත එකඟ භාවයට පැමිණි යුතු එකඟ භාවයට පැමිණීම පිණිස්ස අදාළ විදිවිධාන සමාධිමය උපකාරයේ පුද්ගලයක් ගොඩ නාගන්න ඕන හරි. මේී බන්ධු සස්වභාාවයක් ඇලි බුද්ධදේශනාව යෝජනා කරන්නේ මොනවගේ දයකින් රුකුල් ගණ්ඩ කියල. සද්ධාවෙන් රුකුල් දෙෙනස්සිතක් තියෙන් ෝන එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා විදිහටම ඔබට විමසගන්න පුුවන්. වීෙන් රුකුල් දෙන සික් ගොඩනනාාගන්නුවට තොට කුසිතකමෙන් ඔබේ සිතැහැකිලි න්නේ නෑ. සතියෙන් රුකුල් දෙන සිතක් ගොඩ නගාගන්නෝ එත කොඩට ප්‍රමාද වෙන්නේ නෑ. සමාධියයෙන් රුකුල් ඔබ ගොඩ නගා ගන්නවඕන පින්වත්න්නේ එබඳු සිතක් ඇතුළ ඒ පින්වත්නී අර පංචකාමයන් මත පිහිටා නැවත නැවත. ලෝකේ පස්සේ දුවන ගති අඩුවෙන්න්න පටන්ගන්නවා ප්‍රඥාවෙන් රුකුල් දෙන තක් ගොඩනගා ගන්න ඕන එතකොට අවිද්‍යාවෙන් සැලෙන ගතිය තියෙන ොන අයින් වෙල යනවා එබඳු ස්වභභාවයක් ඇතුලේ පින්වත්නී ඔබාසගත සිත ඔබාසගත සිත කියන්නේ අවිද්‍යා අන්ධකාරයෙන් නොසැලෙන සිත ද්‍යයා හැම ෙලාවකම දුක්ක සත්‍යය සදේ සත්‍යය නිරෝධ සත්ති්‍ය මාර්ග සතතියකෙන චතුාට සත්්‍යය ඇතු ඒේවන්න පුලුවන් සිතක් ගඩනග ගන්නට ඒ කියවන හැකයාාවතිය නො එතකොට පිවත්නී ඒ පුද්ගලයා තුළ සත්්‍ය මජ්ජත්තතාවයත්. සංකාර මජජත්තතාවයත් තුළින් උපෙක්කා බොජ්ජන්ගේ උපදවාගන්න පුළුවන් එතකොට ස්කන්ධයන් පිළිබඳ ම පුද්දුම මැදහත් සිතක්කේ ශ්‍රාවකයා තුළ උපදින්න පටන් ගන්නවා එතකොට පින්වත්නී ෝකය බිඳිලය යනවා. මැදහත් භාවය තුළ ලෝකය බිඳෙනවා. එබඳු ස්වභාවයක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව ඔබ හැමදිනාට මඋපකාරවේවා කියලපී අද ධර්මානු ශශාසනාව ස